विषय මෙතෙන්දී මම කරන කීපයක් කියන්න කැමති එකක් තමයි මේකළු මේ කරන වැඩි මේ මෙතන සංනිවේදන සෙල්ලමක් කරන්නේ අපි මේ සංනිවේදන පිළිබඳ දැන් ඉගෙන ගන්න සහාය වෙන භාවිතයක් තියෙන කෙනෙක් විදිහට දකින්න දේ තමයි දැන් මේ කාලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි භාෂාවෙන් කියනනම් මේ ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් කියලා ප්‍රශ්නයක් මේ කාලේ ඉන්න අපි පීඩාව දිනවා මේ විදිහේ ප්‍රශ්නෙ तोरतोरु वैडी अभी पौड़ी काले दिखे में गोंग गोंग जिले दिखे वेलंग सेवे पालनी सेवे के न देखा विकराई इलेक्ट्रॉनिक मीडिया दिए रहती बात्तर अभी दिए रहती दिखे सिलोगी न दीना मीना सहा दावसरी विरासत विकराई देखाले निक्के देवल अभी टा अधटा काटा पाड़ा माता काई अरे जाया लो इतना हाथ तेरे को देवल पावा द किया न पुरवा ये तरह मटा माता गया नमूद दें आदेवे ना पोटे विशाल නාලිකා සහ පත්‍ර විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබෙනවා. එතකොට කොච්චර රේඩියෝ නාලිකා තියෙනවද කොච්චර රූපවාහිනී නාලිකා තියෙනවද කියලා ආණ්ඩුවවත් දන්නේ නැහැ. ඒ තරමට තියෙනවා. ඒක මේක මැද්දේ මොකක් හරි අපිට තොරතුරක් එනකොට ඒක කනට වැටෙන්න කලින් තව ලක්ෂයක් ඉතර තොරතුරු එනවා. ඉතින් මේක කනේ කියන්නේ අපේ ඔළුවේ ධාරණය කරගන්න හරි තියාගන්න හරි ඒ කියන්නේ හිතන්න මොකට කලින් මේ මහ සුනාමියක් වගේ ඇවිල්ලා මේ ඔක්කොම ගහනවා. එතකොට මේක මැද්දේ කැපිලා පේන්න නම් තව වෙන වෙන සෙල්ලම් ටිකක් කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. අපි ගමු සුදු වෙනගත්ත 1000ක් මැද්දට තව එක්කෙනෙක් සුදු වෙනගෙන ගියොත් ඒක ප්‍රවෘත්තියක් ඒක කැටි දෙන්න දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකේ මැද්දට අර ජෛන ක්‍රමයට ගියොත් නිර්වස්ත්‍රව ගියොත් ඒක හොඳට කැටි වෙනවා ඒක ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. දැන් මේ මේගොල්ලෝ කරන්නේ මෙන්න මේ වගේ වැඩ. මේ ඒක හිට්වීම සඳහා යම් යම් දේවල් කරනවා එක පැත්ත. ඒ වුතුම අදහස් කරේ මේ අර්ථකථන ගැනද මේ මේ නෑ ඒ කියන්නේ මේ සෝමදේව මහත්මයා මේ විහිං කරමින් ඉන්න දේ ගැන මම කියනවා හරි සෝමදේව මහත්මයා විහිං කරන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ තමන් මේ සභාවේ ඉස්සරහට ඒමට යම් කිසි මොහක් හරි හීනමානයක් හින්දා මේ වගේ දේවල් කරමින් උත්සාහ කරමින් ඉන්නේ ඒව එකක් මම දකින්න ඊළඟට තමයි මේ 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 දේදී මේ වගේ අයව විවිධ බලවේග විසින් පාවිච්චි කරනවා මොකද මේ මේ තමුමුත් මේකේ आरक्षा කොඩ මෙතෙන්දි කරන්න හදන මූලික දේ තමයි මේ මූලිකම මේ මේලාවේ මේ මේ කරන උත්සාහය තමයි මේ මහින්දාගමණය වැදගත් නැති දෙයක් බවට පත් කරන්නේ. මේකේ මූලික අරමුණක් කියලා කියන්නේ මහින්දාගමණය වැදගත් දෙයක් නෙවෙයි කියන තහවුරු කරන්න ලොකු උත්සාහයක් කරමින් ඉන්නේ. ඒ සඳහා මේ අය පාවිච්චි කරන මොකද අපේ සංස්කෘතිය අපේ කියන මේ දේවල් වලට අපි ආරම්භ ස්ථානයකට මේ මහින්දාගමණය කළේ. ඒක තමයි මම දකින්නේ මේ මුළු කතන්දරේ එක්ක තමන්ගේ තියෙන පස්කරි ප්‍රශ්නයක්. ඊළඟ අනිත් පැත්තෙන් ඔය සෙල්ලිපි ගැන කියන කතන්දර අපි දැන් මේ වෙන විෂයන් වල ඉන්න හින්දා කියනවා මේ සෙල්ලිපි ගැන අපිට අවබෝධයක් නැහැ. මම මේ ගැන මේ සෙල්ලිපි කියවන අයගෙන් අහලා තියෙනවා. ඒ අදාළ ආචාර්යවරුන්ගේ ගුරුවරුන් සමහර අයගෙන් අහලා තියෙනවා. ඒත් මේ මේ වගේ හිමිව නැහැ. මේ කියන කතන්දරේ සෙල්ලිපි වලත් නැහැ කියන එක ඒයි. මම ඊළඟට අහනවා ඇයි එහෙනම් ඔයගොල්ලෝ කියන්නේ නැත්තේ කියලා. මොකද ඒ අයට යම් යම් බැඳීම් තියෙනවා කියන්නේ දැන් සමහරු මේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට එන ඒ මේ බඳවා ගන්න මණ්ඩල ඒ මෙතුමා ඉදලා තියෙනවා. එතකොට මෙතන ගුරුවරේ සා ඒ වගේ ඒකේ කළ ගුණ සැලකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් මොකුත් කියන්න බෑ කියන ප්‍රශ්නේ. මෙන්න මේ වගේ කාරණා හින්දා නැත්තම් තමන්ගේ සර් කෙනෙක් කියන්නේ අපි ආයතන වල යම් කිසි ඉහළ පහළ දේවල් තියෙනවා. දැන් මම අවුරුදු 18ක් විතර මහබැංකුවේ හිටියා. එතකොට අපිට යම් කිසි බැඳීම් තියෙනවා. අපිට ඉහළින් ඉන්න කෙනෙක්ට මොකක් හරි කියනකොට අපිට උට ඊතන් දෙනවා ආයතන ඇතුලේ ඉන්නවා නම් ආයෙනික ලීඩර් ඇවිල්ලා මොනා හරි කියන්න පුළුවන්. මෙන්න මේ වගේ සීමාවල් තමයි මේ සංස්කෘතික සීමාවල් ඇතුලේ මේගොල්ලෝ පිනුම් ගන්න. ඉතින් අන්නේ ඒ වගේ දේකුත් කරමින් ඉන්නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මෙතන මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ මේ මහාවංශයේ මූලික අරමුණක් වෙනින් ලියවිච්ච දෙයක්. අපි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන එක මම හිතන්නේ අපේ ජාතිය අරමුණ. මොකද මේ ඉතිහාසේ පුරාම මේ මෙහෙ ශාසනය ස්ථාපිත කරන තැන ඉඳලා ඊළඟට
දුටුගම් රජුගේ යුද්ධයට යෑම වේවා නැත්නම් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම අටුවාලියනේ කිය අටුවාල වුණත් මොනවද කියන්නේ මේ මහා විහාර න්‍යායට අනුව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේක කරනවා. එතකොට මේ විදිහට මේක දිගට ඉස්සරහට ගෙනල්ලා මේ සුද්ධන්ගේ ගිවිසුමටත් දාලා අද වෙනකොට ව්‍යස්තාවටත් ගෙනල්ලා තියෙනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන එක තමයි අපිට තියෙන ප්‍රධාන ජාතික අරමුණ. එතකොට මෙන්න මේ ජාතික අවශ්‍යතාවයට පහර දීම සඳහා මේ වගේ යම් යම් ප්‍රශ්න වලින් පීඩා විඳින අයව එක්ක මෙහිනමානේ හරි මොකක් හරි කාරණා හින්දා මොකක් හරි Tamanට යම් කිසි හැකියාවක් තියෙන කෙනෙක් යමක් හොඳට කියවලා තේරුම් ගත්ත කෙනෙක් මේ වගේ රංගන වලට එන්නේ නැහැ පෙන්වන්නට යන්නේ නැහැ සද්දෙන දුක කරලා ඉන්න නැත්නම් Taman දන්න දේ විධිමත් ක්‍රමයකට කියලා දෙන මේ විදිහේ මේ අර මහා අර සුදු වැදගත් දහහක් මැද්දට නිරුවතින් යන්නේ නැහැ ඉතින් මෙතන මෙන්න මේ වගේ දෙයක් තමයි වෙමින් තියෙන්නේ මගේ නිරීක්ෂණයේ ඒක. ඉතින් මේ ඔබතුමාලා කරන වැඩේ ඉතාමත්ම ඉහලින් අපි අගය කරනවා. මොකද අපේ යම් යම් සීමා තියෙනවා. මොකද මගේ පළවෙනි උපාධිය මම ගනි දෙක විශේෂ ඉගෙන ගත්ත කෙනෙක්. දෙවෙනුවට අපි මේ පස්චාත් බෞද්ධ අධ්‍යයන ආයතනෙ ඉගෙන ගත්ත කෙනෙක්. ඊළඟට තුන්වෙනුවට මම මේ සංවේදන විෂයන් ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් අපි එහෙම හතර වටේ ගියායි. නමුත් මට මේ යම් කිසි පොඩි ප්‍රමාණයේ භාෂා හැකියාවක් තියෙන අසාර චීන භාෂාව යන ප්‍රමාණය. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා බලාගෙන ඉඳී මේ ඇති වෙන විශාල කම්පාවක් තියෙනවා. අනේ අපිව බේරගන්න කවුරුවත් නැද්ද කියලා හිතා ඉන්නකොට මෙහෙම දෙයක් වෙනකොට අපි විශාල සතුටක් තියෙනවා. ඔබතුමාලා ඉස්සරහට ඇවිල්ලා මේ වගේ වැඩගත් තැනකදී මේ කැලණිය ඉස්සර විද්‍යා ලංකාරය වගේ තැනකදී මේ දෙයක් කරන එක ගැන අපිට ලොකු සහනයක් ලැබෙනවා. ඒ හින්දා මේ පින ඔබතුමාලට අත් වෙනවා සහ ඒ ගැන මේ බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතිවන්ත මේ ඇත්තටම ඔබතුමාගේ අගය කිරීම සායතරම වචන මට විතර නෙමෙයි අපි මේ කට්ටියක් සහ මේකට කැමති කාටත් මේ හිතට මේ කියන්නේ ධෛර්යයක් වෙනවා බොහොම ස්තුතියි. ගෞරව වහන්සේ සංගරත්න අවසරයි. ආ මේ ආඳුරනේ සම්මානිත මහාචාර්ය පරිව අභිනායක ආදරතුමන් සහිත විද්වත් සභිකවරුනි ඉතා වැදගත් ශාස්ත්‍රීය කලහයකට සහභාගී වීමට ලැබීම ශාස්ත්‍රීය කලහ වර්ගීකරණ කලහ සම්භාවනීය කලහ ඇටියටයි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ සහභාගී වීමට ලැබීම ගැන සතුටු වෙනවා. දැන් අපි හොඳටම තේරුම් ගත්තා ඔබතුමා කංකණියේ ධානේ කංක අත තියන්න ඕන තැන් වල තමයි අත තිබෙන්නේ මර්මස්ථානම තමයි. ඒතර සැක කළ යුතුම දේවල් සැක කළා ඒවා විමර්ශනයට ලක් කළා ඒ පිළිබඳ කරුණු සහිතව ශාස්ත්‍රීය පදනම් සහිතව කල්ලතෝණි විදිහට නෙවෙයි හොද උප්පැන්න ඇතිව ඒ සියල්ල අනාවරණය කළා. ගලප ගලපා අනාවරණය කළ පූර්වාපර සන්ධි ගලපමින් ඒවා අපට විසඳ කර පෙන්වා දුන්නා. ඒ ගැන අපි සතුටු වෙනවා. දැන් මේ මහාචාර්යතුමා ඔය කියන මහාචාර්ය රාජ සෝමදේව මහත්මයා උන්වහන්සේගේ විතුමාගේ සොරේ තියෙන්නේ මහා ශාස්ත්‍රීය පදනමක් ඇතිව ජාතිය පිළිබඳව ශාසනය පිළිබඳව ඉතිහාසය පිළිබඳව පුරා විද්‍යාව පිළිබඳව අපේ යට ගියාව පිළිබඳව පුදුමාකාර කැක්කමක් ඇතිව අනාගතය පිළිබඳව මහ පුදුමාකාර විශෝධනයක් කරන්න ඕන කියන මහ උනකුත් එක්ක වගේ කතා කරන ලීලාවක් ඇති. අනික් අතට ඒ කතා දිහා බලපුවම අර සංස්කෘතේ මට මතක් වෙනවා මේ සංස්කෘතේ එක න්‍යාය තියෙනවානේ කාකතාලීය න්‍යාය චම්පක පටවාස න්‍යාය රේපශෝර්ද ගමන න්‍යාය ජලතුම්බිකාරයක න්‍යාය දෙනවා. ඒ එකක් තියෙනවා කුරුණාක්ෂර න්‍යාය කියලා. කුරුණාක්ෂර න්‍යාය. කුරුණාක්ෂර න්‍යාය කියලා කියන්නේ මේ ගුල්ලෝ. ගුල්ලෝ ලී වලදී කතා කර යනවනේ. යනකොට දන්නේම නැතුව චිත්‍ර හැදෙනවා. ගුල්ල චිත්‍ර හැදුවා නෙමෙයි. නමුත් අපිට බලනකොට පේනවා මේ ලස්සන චිත්‍රය. ගුල්ල හොඳ කලාකරුවෙක් නේ. චිත්‍රෙක් නේ කියලා අපට හිතනවා. ඒ වගේ දැන් අර කියේ දැන් ඔන්න විනයං
පිටකං තේ විනයම් පිටකං සම්මුපන්නියා විනයම් පිටකං වාචේසු ඉතින් එකපාරට දැන් අද සම්මුපන්නියා කියන එකට බොහොම වචනම් කියලා අට කතාවේ දීලා තියෙනවා නමුත් එකපාරට අපිට සම්මුපන්නි શબ્දේ චට්ටියටත් මේ චතුත්ත්‍යයටත් ඒක එනවා චට්ටිය ඒක වචනටත් ඒක එනවා සප්තමියටත් එනවනේ සප්තමියට රූප දෙකයි සම්මුපන්නියන් සම්මුපන්නියා සම්මුපන්නේසු එතකොට එතකොට නිකන් මෙයා කාගෙන් හරි අහගෙන හරි එතුමාගේ දැනුමින් හරි කිව්වත් දන්නේ නැහැ තම්බපන්නියේ විනය පිටකේ කියලා. ඔව්. පොඩි නිකන් මේ අර ගුණාශරන් දැටන වගේ ඇත්තකුත් නිකන් පේනවා වගේ පේනවනේ. එතකොට මට මේ ඇත්තට මම දැන් කතාවකට යන්නේ නැහැ මම අහන්න යන්නේ දැන් මේකෙදි මේ කරන සමස්ත කාර්යය චේතනාන්විතව කරන දෙයක්ද අචේතනාන්විතව කරන දෙයක්ද මේකේ තියෙන්නේ සදද්‍යාසයක්ද දුෂ්ට අභිප්‍රායක්ද හිතා මතා කරන යද එතන දැන් බොරුවට බුදිය කුමිනියා නැගිටවන්න බෑ කවදාවත් ඒ නිසා මේක චේතනාන්විතව කරනවා නම් කවදාකවත් ඒගොල්ලෝ නිවැරදි වෙන්නේ නැහැ මේ වගේ සභා පිට සභා තිබ්බත් දුර්මාදීගේ සභාවට ගියත් එන්නේ නැහැ නේ क्षर समर्थ गुरुनाक्षर अरे गुल्ला चित्र वगे पेन अभी तम पेन गुल्ला अरे इतकोट दर में चेतनान्वित करण वकील पहदली एक चेतनान्वित वहां से दान अभी कौर दान मे अरे महत्या क्यों अरे चंद्रकृति महत्या क्यों अगे अरे मनोहर अरे क्यों अरे कैपी पेन क्रमेन अब प्रश्न थी इन मे मे क्रमे दी अरे अभी मे වෙන හානිය නිසා තමයි නැත්තම් කවුරුත් මේ මොනව කරත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න තිබුණා. තව කට්ටිය යෝජනා කරන්න ගත්තා. අරයට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? සමන්ත භද්‍රහාමුදුරුව ගැන මුකුත් කියන්නේ නැත්තේ ඇයි? තව එක එක නම් කී කී. මේ මම විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක් විදිහට මම කරන්න ඕන මම හිතන්නේ මේකේ බුරු කියන කට්ටිය කියන ගැන මට විෂය අදාළව බුරු කියනවා අහුනොත් කියනවා මම ඕන කෙනෙකුගේ. මම නෙමෙයි අපි එහෙම එක්කෙනෙන්නේ නෙමෙයි අපි එහෙම හංගගෙන ඉඳලා අපිට gedera ගෙන යන්න දෙයක් නැහැ. එහෙනම් බොරු ඉතින් මේ කරන්නේ චේතනාන්විතෝ එතුමත් අපේ පශ්චාත් උපාධි ආයතන කැලණි කොහෙද? පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන ගුරුවරේ. ඉතින් ඒක දුෂ්ට ආද්‍යාශයෙන්ද කොහොමද දන්නේ කොහොම හරි විශාල හානියක් වෙනවා පැහැදිලිවම. ඊළඟට අපිට පේනවා මේ නිවේදක මහත්තයාත් එක්ක මේ පූර්ව සූදානමකින් මේක කරන බව පේනවා පැහැදිලිව. මම දන්නේ නැහැ එයා ඇත්තටම තියෙනවද එහෙම නැත්නම් නිවේදකයේ කාර්යභාරය තමයි සාමාන්‍යයෙන් අර එන කතිකයාගේ අදහස් ඉස්සරහට ගන්න එක එන්න මුත් මෙතන පේනෝ ටිකක් මේ පොඩි සංවිධානාත්මක ගතියක් පේනෝ එසේ නොකල යුතුයි නිවැරදි නිවේදකෙක් නම් මොකද බොරුව වපුරන එක නෙමෙයි වැඩේ ඒවට උදව් කරන එක නෙමෙයි දැන් අපි දකිනවා එහෙම බොහොම හොඳ මධ්‍යස්ත විදියට කරන વિચારකවින් කොහොමුණත් ඉතින් කොටිම කියන තින් චේතනා සහගතවම තමයි මේ වැඩේ යන්නේ විජිත ඔය කර තියනවා संक्षिप्त धर्म श्रवणे श्रावक बुद्ध काले लंका
ඒ පරිදි වෙච්ච ශාසනයක් තිබ්බා ඒ ශාසනයේ විනය පිටකයක් තිබ්බා එතකොට මෙන්න මේක එතුමා අදහස් කරනවා අපිට දැනට තියෙන ශාසන ඉතිහාසය අපි පිටිපස්සට අරන් යනවා කියලා කියන්නේ මේ මේ කියන එකක්වත් මගේ වචන නෙවෙයි මේ එතුමාගේ සමාජික විද්‍යාවේ ඔක්කොගෙම තියෙන අදහස් මේ වල වචන අරගෙන මම කියන්නේ තුමා කියන විදිහට අපිට දැනට තියෙන ශාසනික ඉතිහාසයේ පිටිපස්සට අරන් යනවා. කොතනින්ද පිටිපස්සට අරන් යන්නේ? මහා විහාරයේ පිටිපස්සට. මහින්දාගමනයේ පිටිපස්සට අරන් යනවා. ඒතකොට එතුමට අවශ්‍යයි ලංකාවේ ශාසන ඉතිහාසයේ මහින්දාගමනයේ පිටිපස්සට අරන් යන්න. හැබැයි අරන් යන්නේ කොහොමද? අරන් යන්න විදිහක් නැහැ සාධක නැහැ. ඒතකොට එතුමා දන්නවා බුදුහාඳුරෝ ලංකා ගමනේ ලංකාවේ බෞද්ධයෝ නිර්මාණය වුණා. එතකොට කොහොමද එහෙම වුනේ? එහෙම වෙන්න නම් බුදුහාඳුරන්ගේ තුන්වරක් ලංකා ගමනය තුළ ඉක්මනින්ම ශාසනයක් පිහිටන්න ඕන. ඒකට පසුබිමක් නැහැ. මෙතුම හදනවා ඒකට ප්‍රවාදයක්. මොකද්ද ප්‍රවාදය? ලංකාවේ හිටිය යක්ඛු ජෛනයෝය. එතුමගේ ප්‍රවාදය තමයි ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයෝ හිටිය ඉන්දියාවේ ජෛනයෝ වැඩි ප්‍රමාණයක් යක්ෂයින් විදිහට යක්ෂණීන් විදිහට හිටියා යක්ෂ යක්ෂණී ප්‍රතිමා හම්බලා තියෙනවා රූපාම් වෙලා තියෙනවා වර්තමානයේ ජේතවනාරාමයේ අදටත් දකින්න පුළුවන් කියලා කියන තුමයි කෞතුකාගාර යක්ෂ යක්ෂණී රූප ඒ යක්ෂ යක්ෂණී රූප කියන්නේ ජෛන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ රූප කියලා මේක හදනවා මේක හදාගන්න අන්න ඒක ඔප්පු කරන්න තමයි මෙතුමා කියන්නේ මහ බුදුහාඳුරන්ගේ පළවෙනි ගමන බුදුහාඳුරන්ගේ පළවෙනි ගමන වෙනකොට සුභාංගනා කියලා චේතියක් තිබ්බා. එතකොට මේ චේතිය හදලා තියෙන්නේ අර යක්කු. ලංකාවේ ඉන්න යක්ෂ ගෝත්‍රිකයෝ. ඇයි ඒගොල්ලෝ එහෙම හදන්නේ? ඒගොල්ලෝ ජෛනයෝ. එතකොට මේ ජෛනයන් ලේසියෙන් බෞද්ධ කරන්න පුළුවන් වුණා කියන මතය තමයි එතුම කියන්නේ. අපි ළඟ මේ ඔක්කොම වීඩියෝ තියෙන මෙතන. ඒකට ගන්න පහසුම දේ තමයි ජෛන දහම සහ බුදු දහමේ මූලික සංකල්ප ඉතා සමීපයි. ඒ නිසා ජෛනයින් බෞද්ධ කරන්න හරි ලේසි. අන්න ප්‍රවාදේ හදාගත්තා. එතකොට යක්ඛු ජෛනයෝය ජෛනයෝ පහසුවෙන් බෞද්ධ බවට පත් කළාය. ඒ බෞද්ධ වෙච්ච යක්ඛුන්ට අන්න අර කෙර කියන පුද්ගලයා ගල්ගුහා පූජා කරාය. බුදුහාඳුරෝ වැඩ ඉන්න කාලෙම ලංකාවේ ශාසනයක් තිබ්බය. ලංකාවේ භික්ෂුන් වහන්සේලාට මොනවද ගල්ගුහා පූජා කරලා තියෙනවාය. ඒ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ කඳුකර ප්‍රදේශයේ. මෙන්න මේවා තමයි කීවර්ඩ්ස්. මම මේ කතා කරේ කීවර්ඩ්ස් කියන ප්‍රමුඛ පද. ඔන්න කඳුකර කතාවට ඊට පස්සේ තව සම්බන්ධ කරන පට්ටබල් බොරු. එකක් තමයි දෝලපබ්බද කියන අදහස. එතුමා එක තනි වීඩියෝ එකක් තියෙනවා එක දිඟුලාදල දෝලබබ්බද කියන පර්වතයේ මුතුනේ විහාරයක් තිබුණායි කියලා කියනවා. ඒ විහාරය ඒක ඔය දෝලබබ්බද කියන්නේ පණ්ඩුකාභය රජුරෝ යුද්ධ කරපු තැනක්. පණ්ඩුකාභය රජුරෝගේ කාලේ ජෛනයෝ හිටියාය. දැන් මේ හදන විදිහ මේක හරි ලස්සන මගේ කතාවේ ඔබට පේනවෙන්න පුළුවන් පරස්පරතාවය අනිවාර්යෙන් පෙනී යුතුයි. පණ්ඩුකාභයේ කාලේ ජෛනයෝ හිටියාය. ඒ ජෛනයින් එක්ක එකතු වෙලා ඒ පණ්ඩුකාභය යුද්ධ කරපු තැනක් තමයි දෝලපබ්බතය. ඒ දෝලපබ්බතයේ මුතුනේ පන්සලක් තිබ්බාය. ඒ ගැන මලසේකර සර් කියනවා. මලසේකර මහතා තමන්ගේ පාලි ප්‍රකාශනයේ වල කියනවාය කියලා මෙන්න ප්‍රවාදයක් හදනවා. දැන් මොකටද මේ හදන්නේ? ඒ හදන්නේ අර මහියංගනේ යක්ෂයින්ට දෝලපබ්බත විහාරය සම්බන්ධ කරගන්න. පට්ටබල් බොරු. බොරු කියලා කියන්නේ ප්‍රොපර් නේම් කියවලා නැහැ හරියට. පාලි ප්‍රොපර් නේම් එකේ එහෙම එකක් නැහැ. ඒකේ තියෙන්නේ දෝහල පබ්බත කියලා. ඒසොල මෙතුමා කියනවා ශ්‍රී මේඝවර්ණාභය රජුරෝගේ රජුරෝ මෙතන විහාරයක් කරයි කියලා. එහෙම එකකුත් නැහැ. ඒක තියෙන්නේ නුවර යුගයේ රජ කෙනෙක්ගේ දායකත්වයක්. දෝහල පබ්බත කියන එක අපට ඒකට සම්බන්ධයක් නැහැ. මේඝවර්ණාභය රජුගේ කාලය පිළිබඳ සම්බන්ධයක් නැහැ. නවර යුගයේද වැටෙනවා. ඊළඟට මේ පාර්වතයේ මුතුනේ පන්සලක් නැහැ. ප්‍රොබලෙම එකේ තියෙන්නේ
පර්වතය ආසන්නයේ තිබුණු ආරාමයක් යන. එතකොට මේ පර්වතයේ මුදුනේ කියන ප්‍රවාදය හදන්නේ ඇයි? සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා ජෛන අධ්‍යයනය කරන විද්වතුන් අතරේ ජෛන ආරාම තියෙන්නේ කඳු මුදුන් වල. ජෛන ආරාම වල නැගන්නේ කඳු මුදුන් වල. 2015 වර්ෂයේදී කැලණි විශ්වවිද්‍යාලයේම අපේ ආචාර්ය මහාචාර්ය අනුරම තුන්සේක කොන්ෆරන්ස් එක සංවිධානය කරේ. ඒ කොන්ෆරන්ස් එකේ සම්පූර්ණ කිවි ජෛනිසම් පිළිබඳ. එතකොට ලංකාවේ ජෛන ආරාම පිළිබඳ විවිධ පත්‍රිකා ඉදිරිපත් කරනවා. ඒ පත්‍රිකා අතර එක පත්‍රිකාවක් තිබ්බා ලංකාවේ ශ්‍රීපාදේ යනු ජෛනින්ගේ ස්ථානයක්. ඇයි? කඳු මුදුන් වල විහාර විහාර නිර්මාණය කරන්නේ ජෛනයෝ. එතකොට ලංකාවේ ශ්‍රීපාදේ කියන්නේ කඳ මුදුනේ පන්සලක් තියෙන නිසා ඒක ජෛන ආරාමයක්. අන ප්‍රවාදී. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රවාදයේම දිගුවක් තමයි දෝල පබ්බත කියන පර්වතයේ මුදුනේ පන්සලක් තිබ්බා ඒව ජෛන ආරාම. ඒ ජෛන ආරාම කියන්නේ ජෛනියෝ කියන්නේ. ඒ ජෛනියෝ තමයි බෞද්ධ වෙලා කියන්නේ පස්සේ. අන මේ විදිහට මෙතුමා මේ ප්‍රවාදයේ පටන් ගන්නේ ලංකාවේ අතීතයේ හිටපු යක්කු ජෛනයෝය ජෛනියෝ බෞද්ධ වුණාය ඒ බෞද්ධයෝ ත්‍රිපිටකයක් පවත්වාගෙන ආවාය කිය. මේක තහවුරු කරන තව එක ලස්සන කතන්දරයක් ගන්නවා. ඒ තමයි අරස මේ ওই ගාථාව කිව්වා. මහාවංශයේ පළවෙනි ගාථාව ගාථාවේ තියෙනවනේ අර පෝරාණේ කතෝකේසොස්. මේ මෙතන අතිවිත්තාර්ථෝ කොටි කියන එකට එහෙම කරන්න එපායි කියලා ගිරිදීපේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් විරුද්ධ වුණාලු. පාසානදීපික භික්ෂුවක්. එතන මේ පාසානදීපික කියලා වචනේ තෝරනවා සෝමදේව මහත්මයා. පාසානදීපික කියන්නේ ගල්කඳු තිබුණු ප්‍රදේශය. ගල්කඳු තිබ්බේ කොහෙද? ගිරිදීපේ. ගිරිදීපේ හිටියේ කවුද? යක්කු. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගිරිදීපේට යක්කු එළෙවුවානේ. එතකොට ගිරිදීපේ හිටියේ යක්කු බෞද්ධ. අන්න යක්ෂ පරම්පරාවෙන් බෞද්ධ වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් මහාවංශය ලියනකොට මහාවංශ කතුවරයාට විරෝධය ප්‍රකාශ කරනවා. නෑ නෑ ඔක කරන්න එපා. මේ සංක්ෂිප්ත දේවල් දීර්ඝ කරන්න, දීර්ඝ දේවල් සංක්ෂිප්ත කරන්න, ඒවට අත ගන්න යන්න එපා කියලා කිව්වලු. එහෙම එකක් කියලා නෑ. මම කියන්නේ එහෙම කිව්වයි කියලා මෙයා කියනවා. ඒකට ඒ කියලා තියෙන්නේ කවුද? අර මහා විහාර සම්ප්‍රදායට විරුද්ධ ස්වදේශීය භික්ෂුන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේ ගිරිදීපේ මේ පාසානදීපික හාමුදුරුවෝ නියෝජනය කරන්නේ කවුද? මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට විරුද්ධව හිටපු අන්න ස්වදේශීය සිංහල භික්ෂුන් වහන්සේ කෙනෙක්. මේ තමයි ප්‍රවාදය. ඒ නිසා මේක ඉතාම පැහැදිලි සවිඥානිකව කරන වැඩක්. නැති දේවල් ඇතයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. පටන් ගන්න මේ ජෛන කතාවේ, යක්ෂ කතාවේ ඒක තහවුරු කරන්න ගන්නවා. මේ කියන තම්බපණි පිටකේ, තම්බපණි විනය පිටකයේයි යෝනි රමරකිතාඳුරේ කතාවයි අරගෙන අමුමුවේ පැහැදිලි කරා වගේ Tamanth ඕන විදියට පොත කියවනවා. ඒ නිසා මේ ප්‍රවාදය ඔහු හිතාමතා කරන වැඩ. ඔහුට අවශ්‍යයි මහා විහාරයේ පිළවට්ටන්න. ඒකේ දෙවි කියව අවේදිසහඳුරෝ මේකට ප්‍රතිචාර දක්වාම නැවත ඒකට උත්තර දෙන්නේ ඊළඟ වැඩසටහනේදී මහාවංශයට ඍජුවම ගන්නවා. ගහලා කියනවා මහානාග වනාහි ජාතික ව්‍යාපාරයේ පළවෙනි චරිතය. මහානාග ඇයි රුහුණට පලා ගියේ? දේවානම් පියතිස්ස රජුරෝ විදේශීය විජාතික කුමන්ත්‍රණයකට අහු වුණා. අශෝක රජුරෝන්ගේ ව්‍යාප්තවාදයට දේවානම් පියතිස්ස රජුරෝ අහු වෙනකොට මහානාග ස්වදේශිකයෙක් විදිහට ස්වදේශයට ඇලුම් කරන්න විදිහට දකුණේ හිටපු ස්වදේශිකයෝ හම්බෙන්න ගියා. ගිහිල්ලා දකුණේ හිටපු ස්වදේශිකයෝ එක්ක අන්න ඉන්දියානු ව්‍යාප්තිවාදයට විරුද්ධව වැඩ කරනවා. ජාතික මතයක් දරනවා. බලන්න මේ නැති දේවල් නිර්මාණය කරන්නේ මොකටද? මහාවංශයේ බොරු, මහාවිහාරයේ බොරු. මේ දෙක විදවැට්ටුවාට පස්සේ අපිට තියෙන්නේ මොකක්ද? රාජ සෝමදේව මහතා ගොඩනගන ස්වදේශීය පාලි ත්‍රිපිටකයක් සහ අටුවාවක්. අතු වදේ කියන්නේ ඒ පාලි ත්‍රිපිටකය එතුමා කියන විදිහට මහා විහාරය විසින් විනාශ කරනවා. නිෂ්පෝධි
අපි දැන් ඉස්සෙල්ලා පෙන්නවා හුඟක්කේ වර සංකල් කවුරු යහ නැද්ද මොනවද ඉතිහාසයේ ප්‍රසිද්ධ රජුරුවන්ගේ දරුවෝ අතරින් මොකරාජ මහානාග මේ කතාවෙන් අයින් කරන්න එක බලන්න හරි ඔබ දන්නවා විසයදු අඹයක් දීලා විසෝ කෙනෙක් ඊට පස්සේ යා රුහුණට පැනලා එනවා ඔයාලගේ සිද්ධියක් තියෙනවා ඉතින් දැන් මේ කතාව අපි මේ වැඩසටහනේ ඉදිරියට බොහොම විස්තරාත්මකව කතා කරනවා දැන් මට මේ කියන්නේ ඒ කතාව වැදගත් මේ කතාව වැදගත් ඇයි මේ මහාට පලා යන්නේ මහානාගේ රුහුණට පලා යන කතාවේ තියෙන්නේ අපි මේක දොරින්ම බලනකොට මේ ප්‍රධාන ඉතිහාස කතාවේ මහානාග පිටම කරන්නේ ඇයි ඉතින් එහෙම නම් අපි මේ ඉතිහාසය ගැන මේ සාකච්ඡා කරන කාරණේ ඇතුලේ මේ කොහොම කට්ටිය හිතේ කඳු කරේ ඉතින් නමුත් එක දෙයක් දැනගන්න ඕන මේ දේශීය ප්‍රජාව ගැන අපේ මහා සම්ප්‍රදාය සැලකුවේ අව탁සීම කරලා දැන් මහාවංශයක තැනක තියෙනවා යක්ක නිබ්බසියාති කියලා පාලි වචන නිබ්බසියාති නිස්සහෝති කියන වචනේ අඳලා තියෙන පිටතට ඇදලා දානවා නිස්සහෝති එලියට ඇදලා දානවා යක්කු පිටමක් කරනවා අපි දන්නනේ ගිරිදී පිටේ යක්කු එළෙව්වා කියලා දැන් මෙතන ಭಾರತ වේද විශාරදියෝ ඉන්නවා ඒ කියන්නේ පාලි සංස්කෘත ප්‍රාකෘත කවුරු හරි ආයතනද ඒක සාකච්ඡා කරන කාර්යය ඇතුලේ නිෂ්භවති කියලා ආඛ්‍යාතයක් තියෙනවා කියනෝනේ මේ පදයක් තියෙනවා කියලා කියනවා මේ එහෙනම් මේ එකක් විතරයි ඒ වගේ ඕනතරම් තියෙනවා ඉතින් කොහොම හරි මේව හරහා මෙහෙම කිව්වහම ඉතින් හිතනවා කට්ටිය ඉතින් දැන් මේ මහාචාර්යවරෙන් නේ කියන්නේ නිෂ්භවති කියලා අතිනුත් පෙන්නනවා අර නිවෙන ඔෆ් වෙන වගේ එකක් අර නිවෙන ඔෆ් වෙනෝ කියන එකේ නියම තේරුම තේරෙන්නේ නැහැ නේ කෙනෙකුට මෙහෙම අතින් පෙන්නුවහම ඔෆ් වෙලාමයි තියෙන්නේ නේද මෙහෙම මෙහෙම කරාම නිවෙන ඔෆ් වෙනෝ කියලා මෙහෙම කරාපුවාම ඇත්තටම ඔෆ් වෙලාමයි තියෙන්නේ නිවෙනෝ ඔෆ් වෙනෝ ඔෆ් වෙලාමයි තියෙන්නේ ඒ නිෂ්භෞති කියලා මෙහෙම කරාම ඒකට එනෝ ඒක නැති තේරුමක් ඒ නිෂ්භෞති ඔහොම ඒවා නැහැ නේ මම මේ හුවේ අහලා තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ එහෙම ඒවා ඉතින් ඒ වගේ හුඟක් ඒවා ඉතා පහසුවෙන් පෙන්වන්න පුළුවන් ඒවා ඉතින් මේ මොකද අර නැවත තහවුරු වෙන්නේ මේක අර මේ ඒ කියන්නේ වෙන විෂයන් කරනකොට මේක පුළුවන් අපි දන්නවා එතුමා කියන වෙනත් තැනක අපි ත්‍රිපිටකයේ කියවලා තියෙනවා කියලා කියනවා අට කතා පරිස්සමෙන් කියවලා වන්න ඕන කියලා තියෙනවා ওই වගේ ප්‍රලාප යනවා හරි දැන් අපි මම කතා කරන එක නෙවෙයිනේ අපි ඔව් හමුදුරනේ දෙනවා මම ඉඳසාර හමුදුරන්නේ විශ්වවිද්‍යාලයේම පහළ විශේෂ වෙදී साहित्य लोके संस्कृति देशपालने विविध प्रति कड़वल अभी सतुर्वाद विशेष गुरुतुमा अरुण महात्मा खंडाय प्रशंसा पलकरण स्वामी हंसलाट अरे अभी किए मनाते देवियो नदी तन मलकर बल्टी गहन योगे मे अभी देवियर गुड़ा किन लंकावे दक्षियो प्राज्ञ निहंड वही निषाद इतिहास अंत अतगित महाचार्यवर मे विधि हसीरे प्रश्न अभी तीन එවගේ මෑතකදී අපි නිලන්ත කියලා සහෝදරයෙක් අපිට සීනියර් කෙනෙක් කැලණි විශ්වවිද්‍යාලයේම පරේක්ෂණ කළා සංස්කෘතික ඝාතක කල්ලි කියලා. එතුමා මේ පරේක්ෂණය තුළ විශාල වශයෙන් බුදුදහමට බෞද්ධ සංස්කෘතියට ත්‍රිපිටකයට පහර එල්ල කරන සංවිධානාත්මක කල්ලි පිළිබඳව හිරිදරව් කිරීමක් කළා. සහේවා රූපවාහිනිය තුළත් යම් සංවාදයකට භාජනය වුණා. ඉතින් ඒ අතර තුර අද ප්‍රශ්න ගොඩක් තියෙනවා මහරහතුන් වහන්සේලා ගොඩක් පැහැවැලා ත්‍රිපිටකය විවිධ පැතිකඩ වලින් අර්ථකථනය කරනවා ඒ වගේම ඉතිහාසය හා සංස්කෘතිය යම් විදිහකට විකෘතියකට භාජනය වෙමින් තියෙනවා මම අරුණසගෙන් අහන්න කැමතියි බුදුහාමුදුරුවෝ ලංකාවේ පුදුනාය කියන විද්‍යාවටමද මෙතුමත් යම් විදිහක උදව් කිරීමක් කරන රාජසෝමදේව මහාචාර්යවරයා කියන කාරණාව බොහොම ස්තුතියි හඳුනේ ප්‍රශ්නෙට උත්තර වශයෙන් කිව්වොත් ඉතින් එහෙම සංවිධානයක් තියනවද නැද්ද නම් මම හරියටම දන්නේ නැහැ නැතුවත් ඇති දන්නේ නැහැ හැබැයි ඉතින් ඒ කියන කතාව අර එහෙම කියන කට්ටියට මේක මේ සෑහෙන උදව්වක් වෙනවා උදව්වක් වෙනවා කියලා කියන්නේ මේ දැන් ඉතින් මේ ලංකාවේ තිබුණා ඒ දැන් මේ කියන්නේ
लंकावे स्वदेशीय सिंहल भाषा वे पाविच कर त्रिपिटक तिबुना इलांगट लंकावे रहतान हांसला हिटिया स्वदेशीय भिक्षुन हिटिया इक महिंदागम ने नावट कम नैनेत्र हिबिल अणित पिरी सिंधु तेरवादी बुद्ध धर्म नुयान गुत्तीन कम पिरी सिंधु तेरवाद नति कला महाविहारी महाविहारी हरी वेड कल तीन बलगुट महाविहारी नेतांग कईवार गहन बै काटवा एक बुरुकी अन्तर विभंग मिथन तीन समंत पासादी काट कथा अट इलांट विभंग अवश्यम पोत कीपे अतीन दीप वंशे तीन वे पोत वे ग्रंथ नेतांग वो ग्रंथगन तीन आरंशी अंडी मिगल की अन्नी हम तुटमेवे कियने मुकुत्मिगन गण तो लेसी मेहम बेलूहम एकेकन कट्टी पेयन मिगल मे ऊम नाकिन अट मे कहीं लंका विपद नाकिन उनदे अपेन अने अट तीता बेरी उन कक्या बुलवा मम मेतन किया नेह गुल्लो किए मट वेड नेह मेतन कथा कर अनलिमिटेड हिस्ट्री विशेष मे वेडे निवेदक मैं निवेदक मन हट मे निरीक्षण कर अवस्था तुन हतर कम हंग बनवा मेहेम अनीताय किन वीयन वर मे करे स मे करण वेडे रमहर किएन मे लंका बुधवा किया मे गौ करण वेड किय मेहम मे एक गोलुंगे वेड अभी हम किएन का उन्होंने किया मे यार बला किए पल्ला अभी किसी प्रश्न अभी एक बैकग्राउंड लेकर हादन न किए लेकर तो मैं मे देने का तो इला करा ये बेटा सर डालना होंगे तो आना कहने को डरे होंगे तो तेरे में ये नहीं मैं देना को तो न कोई किया न बुधवार दूर लंका भी बुधवार ही किया है भाई ये किए न खंडा है मतलब अवश्य आम पान न ठीक लास्ट से न कसाकस करवा देंगे एक ही एक पीए वाला क्यों दिया था दम में आलोटिंग महिला साथी तूना कर कर इंदला वीडियो वगैरह अपलोड देनो मगे मटर नाम मात्र ने संपूर्ण रवि रवि मुखर्जी से वाला साथी कर सीमा सीसी रखो रवि सीसी रखो मार किया आदि ये हाँ ये पूछ करे हम ये सोमदेव महाचार्य वाले एक दोस्त किए नो ये दोस्त किया नहीं मगर बागे निकला नवत्तन वाई किया සෝමදේව මහාචාර්යතුම බාගෙට කියලා නවත්තන්නේ අයි බය නැතුව කියන්න කියලා මේ මහා හයියෙන් ගෝර නාඩු කරලා මහා වීඩියෝ ගණනාවක් මම හිතන්නේ හදිසියෙ අප්ලෝඩ් කරන්න ගත්තා දැන් මේ වෙනකොට 7-8ක්ම වෙලා තියෙනවා මේ එයා කියන්නේ සෝමදේව මහාචාර්යතුමා දන්නව ඒත් කියන්නේ නැහැ ආ ඒ දන්න කියන්නද ටික මම කියන්නම් කියලා එයා කියනවා එයා මොකද කියන්නේ සෝමදේව මහාචාර්යවරයා නවත්තන තැනදෙල්ලා අන්න බුදුහාඳුරෝ ලංකාවේ බුදුනාය ජම්බුද්වීපයේ මේකේ කියලා අන්න ප්‍රවාදයේ ඉදිරියට අරන් යනවා. ඒ නිසා මේක තාම පැහැදිලි සංවිධානාත්මක කල්ලියකද වැඩක්. මේ මේක මේ හිතාමත් මේ මේක මේ ආකාශිකව වැටිච්ච එකක් නෙමෙයි. අපේ වරුණ චන්ද්‍රකීර්ති මහත්මයා කිව්වා වගේ මේක පිටිපස්සේ සංවිධාන කිසියම් න්‍යාය පත්‍රයකුත් තියෙනවා. චරිත වෙන්න අවශ්‍යතාවය ඊළඟට views වැඩි කර ගැනීම ඊළඟට ගුවන් විදුලියක් වශයෙන් මේගොල්ලෝගේ රේස් වැඩි කර ගැනීම වගේ ලෞකික කාරණා තියෙනවා. ඒ වගේමයි ඉතා පැහැදිලි ඒයට අවශ්‍ය මේ මහාවිහාර සම්ප්‍රදාය නිදවට ගන්න. ඒකට සෝමදේව මහාචාර්යවරයාට ගන්න පුළුවන් සිංහල භික්ෂුව හෝ සිංහල ත්‍රිපිටකයේ කියන දැනට දක්වා විතරයි. එතනින් එහාට අපි කියනවා ජම්බුව කියලා. දැන් කියන්නේ මේ ලංකාවේ ජම්බුදීපයේ කියන මේ ජම්බු සෙට් එකට අදාළව නැත්නම් මේ ජම්බු කල්ලියට අදාළ කාරණා ටික අනිත් අයට පවරලා මෙතුන් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මොකද එහෙම නැත්තම් එතුමා කියන්න තිබ්බා ඔය රවි සිරිවර්ධනද සිසිර එයාට හෝ අනිත් අයට ප්‍රතිචාර දක්වලා නැහැ මේ වෙනතුරු. එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේගොල්ලෝ මගේ අර්ථකථන සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරනවා කියලා එහෙනම් ඉදිරිපත් වෙන මහාචාර්යවරයෙක් වශයෙන් එහෙම කරන්න එපයි කියනවා නම් එහෙම කරලා නැහැ. ඒ නිසා බුදුහාඳුරෝ ලංකාවේ ඉපදුනාය කියන තැනට සමාජය තල්ලු කරන්න අවශ්‍ය පසුබිම හදන එක තමයි
මේ මහාචාර්යවරයාගේ ව්‍යාපෘතිය මරියා කියවීමට අනුව අරණකමගේ මාත්මයන් මම පස්සමුල දැනශාමට සභාවේ මම අවසරයි කිපෙවිදු උත්පන්න හැම දෙනාගේම දැන් රාජ සෝමදේව මැතිතුමාගේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ වගේ නිවැරදි අර්ථකථනයක් දෙන්න ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙන අතර අපිට තියෙන ගැටලුව සමාජයේ ප්‍රශ්නයක් ආවහම අත විද්වතුන්ගෙන් සමාජයට වෙන කාර්යභාරය සමහර විට දැන් මේ සිංහල උගතුක මගේ මම දකින විදිහට ඒකට උත්තර සපයන සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන්න යන ස්ථානවලදී අපේ මේ ඉතිහාසය පිළිබඳව අපේ ධර්මයේ පිළිබඳව විවිධ අර්ථකථන මන්ත්‍රීවරු පවා විවිධ වැරදි අර්ථකථන දෙනවා ඒ වගේ අභියෝගාත්මක අවස්ථාවක හරි උත්තරයක් මාධ්‍ය තුලට ඇවිල්ලා උගතෙකු දෙනවා නම් සමාජයේ තියෙන කැළඹිල්ල ගැටීම අඩු වෙනවා එතකොට ඔබතුමාලා දැන් අපි මේ උදාහරණයකට මේ ගම්බල උදාහරණයකට මේ ධර්මයේ දන්න පිරිස ඉතාම අඩුයි ඒ වගේ පිරිස ඉතාම ක්‍රමයෙන් සදාචාර විරෝධී ලෙස ඒගොල්ලෝ අන්‍යගම් කරනවට ලක් වෙලා බුද්ධ ආගම පවත්වාගෙන යන්න බැරි තැනට කටයුතු සිද්ධ වෙන සමාජයේ මේක ජාතික ආගමික ප්‍රශ්නයක් අපි දකින. හැබැයි ඒකට උගතුන්ගෙන් උත්තර හම්බ වෙන අඩුයි. ඒ දැනුම තිබෙන දඹුතුමාකෝ වගේ ව්‍යාකරණ සහිතව බුද්ධ ආගම දන්න. අර්ථකථන සහිතව මේ ත්‍රිපිටකය අටුවා ටීකා ටිප්පණි සියල්ල අදහලා ධර්මයේ කියන පිරිස එවැනි ගැටලුවක් ආවහම උත්තර දෙන්න පරක්කු වෙනවා. එනිසා රාජ සෝමදේවලා උදාහරණ මහාචාර්ය රාජ සෝමදේව මහත්මයා කල්තොට පිළිබඳව කරපු අධ්‍යයනය දැන් කාටත් අවශ්‍යයි එතන ජාතිකවාද ජාතිවාදී ගැටුමක් ඇතුළෙන් තියෙනවා නම් එතන ශාස්ත්‍රීය උත්තරයක් අවශ්‍යයි ඇත්තටම කූරගල අයිති කාටද ඒක පුරා විද්‍යාව වෙන්න පුළුවන් වාග් විද්‍යාත්මක වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාලි භාෂාවකින් වෙන්න පුළුවන් කොහෙන් හරි හරි අර්ථකථනය ඕනි මේ උගතුන් විසින් හරි අර්ථකථනයක් දෙල ඉදිරියට ගත්තොත් සමාජයේ තියෙන බොහෝ ගැටුම් නිරාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලගේ උත්තර විශ්වවිද්‍යාලය තුල පමණක් සාකච්ඡා නොවි ප්‍රසිද්ධ මාධ්‍ය තුලත් ඇවිල්ලා මේ නිවැරදි දේ සමාජයට අර්ථකථනය කිරීම ඔබතුන්ගේ කාර්යභාරය තමයි මම විශ්වාස කරන්නේ. ඒ සඳහා කැප වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි හඳුනේ. මේක මේ කතාවේ YouTube එකේ කොහොමත් අපි දානවා මම හිතන්නේ ඒක සමාජගත වෙනවා කියලා ඒක හැමදාම තියෙන එක දෙයක් මේ නිසා එහෙම කරනවා මාධ්‍යවලට කියලා ඉතින් මේ මගේ නම් එකක් තියෙන්නේ මම කතා කරුවොත් විතරයි යන්නේ මගේ එක ප්‍රතිපත්තිය මම අඬ ගහලා යන්නේ නැහැ කතා කළොත් යනවා ඉතින් දැන් සමහර channel වලදී මේ මගේ නම කිව්වහම මේ ඒකට කොහොමද කියන්නේ channel දෙකක් මම දන්නවා නම කියන්නේ නැහැ කියන්නේ නම් නිදහසේ වැඩ කරන්න කැමතියි කියලා ඒ channel එකේ නම වගේ තේරුම කියවෙන්නේ එහෙමයි. ඒ වුණාට එහෙම නිදහසක් තියෙන බව පේන්නේ නැහැ වැඩවල. එහෙම කැමති වෙලා නැහැ. මට එහෙම යන්න අවශ්‍ය නැහැ. මම ගුරුවරයෙක් ඉදිරිය මගේ ශිෂ්‍යයෝ මෙතන ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා මම කරන කියන දේවල් පාඩම් වලට අමතරව. ඉතින් මට උමනා වෙන්නේ මට නෙමෙයි මම කොහොම හරි මම තරුණ භික්ෂු පිරිසක් දිරි ගන්නවන ඒගොල්ලෝ නිර්මාණය කරන මම ඒක කරනවා. හැබැයි මම අනිත් ඒවා දන්නේ නැහැ. මම දන්නේ තේරවාද බෞද්ධ අධ්‍යයනය ගැන කිසියම් දැනුමක් තියෙනවා. මම වෙන දේවල් කතා කරන්නේ නැහැ. මං ඡන්දේ දාන්නෙත් නැහැ. මේ බලන අද්දේ කතාම කළු වෙලා අනිත් කට්ටිය. ඒ කියන්නේ මේ එහෙම ඒ කියන්නේ මම ඒවා ගැන කතා කරන්නේ නැහැ. මාත් එක්ක ළඟින් ඇසුරු කරන යාළුවෝ දන්නෝ ඒ ගැන. හැබැයි මට මම තේරුම් අරගෙන තියෙන ප්‍රධාන වශයෙන්ම මුල් තැන ගන්න ඕනේ තරුණ භික්ෂුන් වහන්සේලා. ඒ අය ඉදිරියට ආවෙ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒක එන්නේ විධිමත් විදියට. මේ වහන්සේ කිව්ව අදහස හොඳයි. අර දැන් කල්පිටියක මම මුකුත් දන්නේ නැහැ මගේ අපේ ගෙදර ටීවී එකක්වත් නැහැ. ඔව් කියන්නේ. දැන් පානුදුරාවාදී සිද්ධ වෙන වෙලාවේ අපේ හිටපු එක්කගේ සුමංගලහ මුදුරලා විශේෂයෙන් විකට්ටුවත් මෝටිවත්තේ ගුණානන්දහ මුදුරවන්ට උන්වහන්සේගේ දක්ෂ කතිකත්වයේ හැකියාවට ශාස්ත්‍රීය පතනමක් ලබා දෙන මුළු ලෝකයේ තුලම බුද්ධඝම් පිළිබඳව අවධිකමක් ඇතුන මගේ දැනුමේ හැටියට. ඒතකොට ඔබතුමාලා ඉදිරියට මගේ විශ්ය නෙවෙයි කියන්නේ නැතුව මේ අපි මාධ්‍ය තුලට අපි ගෙන්න ගන්න අපිට කරන්න පුළුවන් මෙහෙවරක් ඔබතුමාලා ඒකට ගෙනියන්න පුළුවන් දෙයක් අපි කරන්න මේක ඡන්දය ඔබතුමා නොදුන්නත් බුද්ධිමතුන් ඡන්දය කීව දෙනෙක් නොදී හැබැයි ඡන්දය දීලා ඒගොල්ලෝ තීන්දුව කරන රටේ කරන්නේ මොකක්ද කියලා එතකොට ඒක
අන්තිම විසනකාරී තත්වයට මේ රට පත් වුණ බුද්ධආගම මේ සාත්‍යයද නිකක්වත් පවතින්නේ. ඒක පවතින නම් රටක් පවතිනවා. මේ රට පවතින කාර්යභාරයේ උතුම් කාර්යභාරය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා මගේ විචිතර කියනවා නම් මම හිතනවා මගෙන් සේවයක් වෙනවා කියලා. මොකද මම කියන්නේ සේවයක් කියන්නේ ශාස්ත්‍රීය ලෝකෙට එනවා. මගේ විශේෂ නෙවෙයි කියන එක තමයි උගුතිකුගේ ලක්ෂණය විය යුත්තේ. මම ඒ අනුව ජීවත් වෙනවා. මොකද ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ් මාස්ටර් ඔෆ් නන් කියලා කියමනක් තියෙනවා. හැම එකම ටික ටික දන්නේ එක්කෙනා මොකක්වත් හරියට දන්නේ නැහැ කියලා. ඒ නිසා මම නොදන්න දේවල් කතා කරන්න යන්නේ නැහැ. සිංහලේ බෞද්ධයෙක් විදිහට ඒක මගේ වෙනම දෙයක් තියෙනවා. මහාවිහාර වෙනුවෙන් මම කතා කරන නිසා තමයි අද මම මෙතන මේ හිටගෙන ඉන්නේ. ඒක කරනවා හඳුරන්නේ. හැමදේම කරන්න යන්නේ නැහැ මම. ඒක කවුරු මොනව හේතුවත් මට කරන්න දෙයක් නැහැ. මම මේ ඒක ඒක මගේ හැටි. මගේ ගෙදර ටීවී එකක් මම ගේන්නේ නැහැ. යන එන අය දන්නවා. ටීවී එකක් නැහැ අපේ ගෙදර. මොකද මේ ටීවී එක ඕනේ නැහැ. ඒ මම හිතන හැටි. මේ මේ මමනේ. මම ඉල්ලීමක් කරන්න. කියන්නේ මෙතෙන්දී මේ කාරණාවට පදනම් වෙච්ච එක මූලික කාරණයක් තියෙන මගේ දිවිස්තනේ හැටියට මේ කතාවේ මේ මාතුංග මහත්මයලා විසින් මේ හෙළ කතාව පටන් ගැනීම يعني මේක හරියට අපි ආමන්ත්‍රණය නොකරපු කාරණයක් කියන්නේ. ඒ වගේ ලා කතාවක් කැවිලා මේ යක්ෂ නාග රෝම කැවිලා ඒ කියන්නේ අනිත් නාග රෝම තුන්වලම පැත්තකට දාලා මේක යක්ෂයකට වුණණය කරලා කියන කතන්දරයක් තියෙනවා. මේ විදිහට හදාගත්ත එකක් තමයි මේ මුළු කතාවේම පදනම තියෙන්නේ. අපි දන්න විදිහට ඒ කියන්නේ මේ මගේ දැනුමේ හැටියට මේ සිංහල කියන එක ඉලු ආකාරයෙන් තිබ්බා මිසක් මම හිතන්නේ එළ ආකාරයෙන් කොහෙවත් තිබෙන්නේ නැහැ මට මගේ දැනුමේ අවබෝධයක්. මෙන්න මේ වගේ මූලික ප්‍රශ්න ගණනාවක් කියලා මේකේ විසඳ ගන්න මෙන්න මේ කාරණේ විසඳුවොත් තමයි මේ පදනමට මේ මොකක් හරි දෙයක් වෙච්ච ගමන්ම දැන් මේ වැවක් හැදලා තිබ්බත් ඒක යකෙක් හදපු එක. ඒ වගේනේ තියෙන්නේ එතන තියලා තියෙන නාග රූපයක්. මේ වැවේ පැත්තකින් තියෙන්නේ. නමුත් ඒක හදලා තියෙන යකෙක්. අන්න ඒ වගේ මේ ඔක්කොම යකුන්ට උනනේ කරන කතාවක් හදාගන්න පදනම උනේ මේ කුමාරතුංග මහත්මයාලා කුමාරතුංග මහත්මයාගේ ප්‍රාඥයක එකක් කියලා මම ගොඩේ ගොඩක් හඳුවා. ඒ පැත්තත් අගේ කරනවා. මොකද දැන් ගොඩක් ඉන්න ගුරුන්ගේ තියෙන ප්‍රශ්නයක් මේ ගොලිය හදන්න ඇති ප්‍රශ්නේ. ඒ තුමා ඒ පැත්තෙන් ඒ වගේ දේ කුතපන් ගමු කරා. ඒකත් අගේ කරනවා. නමුත් මේක ඇතුලේ මොකක් හෝ කාරණාවක් හින්දා සම්පත මේ මියම් ගිහි බාහිර හේතුවක් හින්දා එතුමා මේ බුද්ධ ආගමට කැමති වුණේ නැහැ. එතුමා ඉතාමත් දක්ෂ භාෂා හැකියාවක් තිබිලා මේ බුදුහාමුදුරුවෝ ගැන මේ එක දෙයක් යන ඉවරයිද තම නෑ නෑ මම කිව්වේ අර සේවයක් යන ඇත්තට මම කිව්වේ එකට එකක් නෙමෙයි අර අපේ ස්වාමීන් වහන්සේට ඒ කියන්නේ සේවයක් කියන්නේ මෙන්න මෙහෙම දැන් එකක් කියන්නම් පහුගිය දවසේ වෙච්ච එක සේවයක් කාලේ මේ ආචාර්ය උපාධිය කරනවා කියන එක ගැන නෙමෙයි මම සේවයක් ඉදසලකන්නේ අපේ කුද්දකනිකායේ තියෙනවා තේරගාථා පොත. තේරගාථා කියන පොතේ කාලුදායි හාමුදුරුවන්ගේ තියෙන තේරගාථා 10යි. ඒ කියන්නේ කාලුදායි තේරගාථා කියලා පාලි ත්‍රිපිටකයේ දැනට අපි ගාව තියෙන ත්‍රිපිටකයේ තියෙන තේරගාථා 10යි. ගාථා 10යි. හැබැයි අපේ මහාවිහාර සම්ප්‍රදාය නැවත නැවත කියනවා ගාථා 60ක් තිබුණා කියලා. 60ක් තිබුණා. එතකොට මම බුරුම කියන්නේ අපේ පාලි පොත් බුරුම අකුරෙන් තියෙන ඒවත් තායි අකුරෙන් තියෙන ඒවත් අධ්‍යයනය කරලා ඒ කාලය තුල මම හොයාගත්ත ත්‍රිපිටකයෙන් තොරව පවත්වාගෙන යන කාලුදායි හාමුදුරුව විසින් ගායනා කරපු අර මග වර්ණනාව ඇතුළත් ගාථා 100ක්. ඒ 100 දැන් මේ වෙනකොට මම ලිපියක් විදියට ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරලා තියෙනවා. කේම්බ්‍රිජ් ප්‍රෙස් වල මුද්‍රණය වුණා. ලන්ඩන් ජර්නල් එකකට ආවා. ඒක වැඩියෙන් පරිවර්තනයකුත් එක්ක මේ DSR Buddhist Studies Review වල එංගලන්තේ පළ වෙනවා. ඉතින් මම හිතනවා මේ ඒක දැන් ගන්නේ 10ක් දනගෙන තිතියම ත්‍රිපිටකයට එක්කම පැවතගෙන එනවා. හැබැයි අට කතා ඒව සුරක්ෂිත කරගත්තා. අට කතා හරි මහනිදාන වගේ දේවල්. ඉතින් මම හිතනවා ඒ අර්ථයෙන් තමයි මම කිව්වේ මගෙන් සේවයක් වෙනවා කියලා. දැන් අර හැම පෙළ පාලියටම ගමන් කරමින් යනව එහෙම කර කර හිටියොත් මට ඔහො යන වෙලාවක් නැති වෙනවා. මොකද මිනිස්සෙකුට කරන්න පුළුවන් හරි චූටි වැඩ ටිකක් ජීවිතේ. ඉතින් ඒ ටික මම ඒකයි මම කිව්වේ වෙන මොකුත් දෙයකට නෙමෙයි. මේවා අපි බොහොම හැඟීමෙන් ආදරෙන් කරන නිසා. විජිත මම මේකේ ශාස්ත්‍රීය චරිත
සමාජයට සමීප වීමේ වේගයේ අඩුවීමක් මම කියන්නේ නැහැ කියන්නේ වේගයේ අඩුවීමක් එතන ප්‍රශ්නේ තියන්නේ ශාස්ත්‍රීය පුද්ගලිකේ නෙවෙයි ශාස්ත්‍රීය චරිතවල ප්‍රශ්නයක් නෙවෙයි මාධ්‍ය ඉඩකඩ ලැබිලා තියෙන්නේ දේශපාලනයේ හෝ වෙනත් හිතවත් සම්මත හෝ මේ කාර්ය ඇත්තටම සර් කිව්වා වගේ අපි ඒ කියන මාධ්‍ය පිටිපස්සෙන් ගිහිල්ලා හඹාගෙන ගිහිල්ලා අවස්ථා අවකාශයේ ඉල්ලගෙන යදලා මේක කරන්න අවශ්‍ය නැහැ අපි කරන දේ හරිනම් මේ මාධ්‍යෙට තියෙන වගකීමක් යුතුකමක් මේ හරි දෙයට හරි දෙයේ පැත්තෙන් හිටගන්න එහෙම කියන්නේ ඒක ඒ මාධ්‍ය සදාචාරයේ පිළිබඳ කාරණා ප්‍රශ්නයක්. ඒකට අපිට බෑ මාධ්‍යයේ සදාචාරය උගන්වන්න. ඒකට මාධ්‍යයට තියෙන ජාතික වගකීම. ඒකට මේ ජාතික වගකීම අපේ අපි අපිට විතරක් අපේ කර්මද විතරක් තියෙන එකක් නෙවෙයි. ඒක ශාස්ත්‍රීය පුද්ගලයෙ විදිහට අපි ඒක තේරුම් අරන් ඉන්න අපේ සීමාව. අපි කළ යුත්තේ මොකක්ද? අපි පරිශන කළ යුතුයි, සොය මේ පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුයි, සොයා ගැනීම කළ යුතුයි. හැබැයි අනිත් මේ රටේ ජීවත් වෙන හැමෝටම තමන්ගේ තමන්ට අදාළ ජාතික කාර්යභාරයක් තියෙනවා. ඒ හැමෝම තම තමන්ගේ ජාතික කාර්යභාරය සම්පූර්ණ කරන්න ඕනේ. මාධ්‍යයට වෙනම එකක් තියෙනවානේ. ඒ විවිධ අනිත් විෂයන් වලට අදාළ වෙනම එකක් තියෙනවා. ඒකට මේ හැමෝම අර එක ඉලක්කයක ගමන් කරනවා නම් මං හිතන්නේ ඔය කියන ගැටලුව මතු වෙන්නේ නැහැ සහ අහඳුරුව මතු කරන ප්‍රශ්නේ ඇත්තටම ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චන්ද්‍රකීර්ති මහත්මයා මතු කරපු කාරණාවට අපි යම් කිසි කාරණා කිහිපයක් එකතු කළ යුතුයි සර් මේක දේශනය ඇතුළේදී මතු කරා. ඇත්තටම අපි අපේ අපි කාරණා තමයි මේ ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා හැමෝගෙම. මොකද මේ එකපාර ඔක්කොම කරන්න බෑ. මොකද අපි විශ්වවිද්‍යාලවල වැඩ කරන ගමන් මේ අපේ ඉගෙනීම් කටයුතු සමස්තය කරන ගමන් තමයි මේ ඔක්කොම කරන්නේ. තොර මේවා මේ වීඩියෝ හැම එකක්ම ඇනලයිස් කරමින් මේ දේවල් කරන්න වෙලා තියෙනෙත් ඒ ශාස්ත්‍රීය දේවල් කරන තමයි. එහෙනම් මේක ලොකු කැපකිරීමක්. මේදි මරාගෙන දින ගණන් අපි ඒව කරලා තියෙනවා. ඒ නිසා සමහර කාරණා වලට ආමන්ත්‍රණය කරන්න අපිට ටික කාලයක් අවශ්‍යයි. ඒවා හොඳට නිරීක්ෂණය කරන කාරණා තියෙනවා. ඒ එකක් තමයි ඔය කුමාරතුංග මුනිදාස මහත්මයාගේ එතුමාගේ යම් යම් ගැටලු. ඒ ගැටලු වලින් එකක් තමයි ඔය ලංකාවේ පාලි භාෂාව මහාවිහාරයේ හෝ වෙනත් කොහේ හෝ ලංකාවේ කොතැනක හෝ නිර්මාණය කළ එකක් කියලා ආව අප්‍රේල් මුල ආව මතයක්. අපි ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වලා තියෙනවා. නමුත් ඒකට විධිමත් විදිහට උත්තරයක් දෙනවා. එතකොට මේකත් එක්කම අපි අධ්‍යයනය කළ සුභස සංගරාව පිළිබඳ කුමාරතුංග මහත්මයාගේ සුභස සංගරාව පිළිබඳ අධ්‍යයනය කරා. ඒකත් එක්ක මේ ගොඩනැගුණු පර්යාය ගැටලු කීපයක් තියෙනවා. අපි ඒවට පිළිතුරු දෙනවා. ඇත්තටම චන්ද්‍රකීර්ති මහත්මයා මතු කරපු කාරණාවට මට දෙන්න තියෙන ප්‍රතිචාරය ඒක. පිළිතුරු දෙනවා. නමුත් ඒක එකපාර සම්පූර්ණම උත්තර දෙනවට වඩා අපි බලනවා මේ එක පිළිතුරකින් කණ්ඩායම් ගණනාවක මිත්‍යා මත විඳවට්ටන්න පුළුවන් කොතැනට කියලා බලලා අපි ඒ විදිහේ නිල පිළිබඳව තමයි දැනට අධ්‍යයනය කරන්නේ. මේක මේ මම හිතන්නේ අනිත් අයකත් එකතු වෙන්න පුළුවන්. මේ අපි ආරාධනා කරනවා තමන්ගේ කාලය දැනුම මේ වෙනුවෙන් යොමු කරන්න කියලා. හැබැයි අපි සංවිධාන නැහැ, සභා නැහැ, නිල කල නැහැ, අවබෝධය සහ මහාවිහාරීය මතයත් එක්ක හිට ගැනීම විතරයි අපි අපේක්ෂා කරන්නේ. නමුත් ඒකටත් සෑහෙන පෞරුෂයක් ඕන. දැනුම විතරක් තිබ්බටමදි සමහර අවස්ථාවල දැනුම තියෙන අය පසෙකට වෙලා බලන් ඉන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. මොකද ආන්දරෝ කිව්වා වගේ ඉක්කඩේ ආන්දරෝලා කොහොමද ශාස්ත්‍රීයව මිලෙක්ටුවත් මොහොතියත් ආන්දරෝන්ට ගෞ කරේ කියන එක ඊට පස්සේ හිටියේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කරලා තියෙනවා. මේ ජාතික ව්‍යාපාර පිළිබඳව ඇත්තටම මම මේ කාරණාව කියන්නේ මාතත්තකමකට නෙවෙයි. අවුරුදු 15ක 18ක විතර මේ අම්බිසි අවබෝධයක් තියෙනවා. බලපු නිරීක්ෂණය කරපු ඒ වගේ යම් කාලයක් කටයුතු කරපු නමුත් මතුවෙන අවශ්‍යතාවයක් නැති නමුත් සෑහෙන අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මේවා දිහා බොහොම සියුම් විදිහට නිරීක්ෂණය කරමින් ප්‍රතිචාර දක්වන්න අපට අවශ්‍ය නැහැ. අර මාධ්‍යයේ අනිත් අය ප්‍රතිචාර දක්වනවා වගේ චරිත වෙන්න නැමේ අවශ්‍ය විය යුතු දෙයක් කරා. එහෙනම් බලාගෙන ඉන්න තව අවුරුද්දක් දෙකක් තුනක් යයි සමහර විට මේ ඔක්කොම පිළිතුරක් නිර්මාණය වෙන්න. ඒ පිළිතුර ඇතුලේ ඔබට භූමිකාවක් තියෙනවා. මම කියන්නේ ඔබ හැමෝම මේකේ කොටස් කරගෙන ඉන්න ඕනේ කියන එක. මේ අදහස් ප්‍රමාණ්‍යප්ති මම අනුමත කරනවා. මම හිතනවා ආචාර්ය අරුණකේ ගමගේ මහත්මයා
ප්‍රමුඛ මේ කල්යනාදිමුත්තික විරිස යම් කටයුත්තක් කරලා තියෙනවා යම් අරමුමක් කරලා තිබෙනවා ඉතින් ගහ කරන්නේ මල් පිපෙන්න සලස්සන එක හැබැයි ඉතින් මේ පිපෙන මල් වල සුවඳ ගහට ගෙනියන්න බෑනේ ඒක කරන්න උලක ඒ නිසා දැන් මේ වගේ தத்துவයක් උදාහරණ තියෙන මේ වගේ ඇත්තන්ට මේ නැති දැනුම් බොරු දැනුම් ව්‍යාජ දැනුම් සමාජගත කරන්න පුළුවන් වෙලා තිබෙන්නේම ඒ ඇයිට මේ සමාජය තුළ අපි ඉඩ අවකාශයක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා ඒකේ වරද අපි බාර ගන්නවා අර අර සංයුක්ත නිකාය කසප් සංයුක්ත රත්තම ප්‍රතිරූපක සූත්‍රය කියන්නේ මේ මේ යාවන ජාත රූප ප්‍රතිරූපකම් උපජ්ජය අත ජාත රූපස් අන්තර්දානං ඒ කියන්නේ රත්තරන් නෙවෙයි හැබෑරන් නෙවෙයි හොරරන් බොරුරන් ව්‍යාජරන් මේ සමාජයේ පුරා පැතිරෙන්න ගියපු තැනේදී ඇත්තරන් වලට දැනක් නැති වෙලා යනවා ඇත්තරන් ගැන හිතන්නේ බොරුරන් විදියට ඒ කියන්නේ බොරුරන් දැන් ඇත්තරන් හැටියට වෙන හැමතැනම ව්‍යාප්තයි ඒ නිසා ඒ වගේ මේ හොරරන් වලට බොරුරන් වලට සමාජගත වෙන්නත් අපි ඉඩ දෙන්න ඕනේ නැහැ ඉතින් දයාවන් සාමුදුරන්ට ඕන නැුනේ අරුණවත්මා වගේ එතුමාද සහිත මේ පිරිස මාධ්‍යයට යවන නැත්නම් වෙනත් වෙනත් ඒ අභියෝගාත්මක අවස්ථාවන්ට යවලා මේ දැනුම මේ 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 පෙළඹුම සමාජගත කරන්න. ඔව් ඒක හොඳ අදහසක්. නමුත් එතුමා මේක කළ යුතු නැහැ. ඒ පිරිසම කළ යුතු නැහැ. දැන් අපි අපි මෙතුමන්ලා මේ කරපු ශාස්ත්‍රීය කාර්ය ආදර්ශයට අරගෙන අපි කියවමු. අපිත් හදාරමු. අපිත් යම් මේ පත පොතට ඒ වගේම මේවා සංසන්දනාත්මකව නිරීක්ෂණය කරමු. ඒ ඒ අයගේ මතවාද නිකන් අහලා ඔළුවේ පටව ගන්න නැතුව ඒ වගේ ඇත්ත නැත්ත ශාස්ත්‍රීය පසුබිම සොයා බලමු. ඉතින් එහෙම බලලා අපි ලියමු කියමු සමාජයේ දැනුවත් කරමු සමාජයට මේ දැනුම දෙමු. උලගේ කාර්ය කරමු. මල් සුවඳ සෝභා දහම පරිසරේ පුරා පතුරවන කුලගක් බවට පත් වෙමු. අර කුඩලියම කවියක් කියවන කොතරම් වෙහෙස වින්දද සුලඟ වන්නට කියලා. ඒ නිසා අපි වෙහෙස අරගෙන කුලගක් වෙලා මේ පටන් ගත්ත දැනින් එහාට මේ කටයුත්ත ගෙනේලා මේ නැගීගෙන එන දේවල් ලක්තනම ලොක් කරන මට්ටමට අපි සන්නද්ධ වෙමු. සමාජ